පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ගෙවන්නේයි පැවසුවද තමන්ට ඊතරම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වත්කමක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රකාශ කළා. කෙසේ හෝ තමන්ගේ හිතමිතුරන්ගේද සහය ඇතිව රුපියල් කෝටි 10ක මුදල ගෙවීමට කටයුතු කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල වැඩිදුරටත් ඊයේ ප්‍රකාශ කළේ. මට කෝටි 10ක වන්දියක් ගෙවන්න කොහෙත්ම ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙවෙයි. මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධයෙන් තීරණය කළා තිබෙන්නේ අපි අපිට හිතවත් අයගෙන් අපි සල්ලි එකතු කරමු කියලා. මම ඒ එහෙම කියනකොට මම ඇහුවා එහෙමනම් කොළඹ කුටුවේ භෝගායක ඉන්න එක කොල්ලොල්ල මම ඉන්නද කියලා. සිඳු ආදායම් නැහැ මට. යම්මයේ අධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුවකට අදාළ වන්දි ගෙවන්නේ නැත්නම් ඒ පිළිබඳව අධිකරණය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අප ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාපරේගෙන් විමසීමක් සිදු කළා. මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුමාලාවේ පළවෙනි නඩුවේ නීතිඥ කණ්ඩායමේ සමාජික කටයුතු මමත් කටයුතු කළා. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට වග උත්තරකරුවන් කීප දෙනෙකුටම මුදලින් යම් යම් මුදල් වන්දි හැටියට ගෙවීමට නියෝග කරලා තියෙනවා. එතකොට මේ නියෝගයේ ඉෂ්ට කිරීමට යම් කිසි පුද්ගලෙක් බෑ කියලා කියනවා නම් එහෙම නැත්නම් හැකියාවක් නැහැ කියලා කියනවා නම් ඒ හැකියාවක් නොමැති බව ඔහු අධිකරණයට පෙන්වා साधारण हेतु नौकर मुदल नोगे आरंभ कर ला සිරදඬුවම් ලබා දීමට විරුද්ධව සිරදඬුවම් ලබා දීමට හැකියාවක් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.